බෞද්ධ දර්ශනයට අනුවද කියන එක ඒක මම තීරණය ගන්න බෞද්ධ දර්ශනයට අනුව ජාතිය කියන නම නිගමනය එක සටන් කරන්නේ නැහැ කියන්නේ ඒක නෙවෙයි සමහරක්යන් කියනවා ජාතිය රැක ගන්න බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගන්න මට අසාධාරණයි මට අසාධාරණයක් කියලා නැහැ මට ඔයාට වෙලා නැහැ නේද මට වෙලා නැහැ රටට වෙලා තියෙනවා දැන් අහන දෙයට ඕන නම් මම මෙතනයි පිළිතුරු දෙන්නේ අධිකරණයට පිළිතුරු දෙන්න අධිකරණයේදී සාක්ෂිකාරයක් කියන්නේ සාක්ෂිකාරයක් කියන පිළිතුරු දෙන්න අධිකරණයේ හරි ඉතින් දෙයෙන් කියන දේ කියන්න මෙන්න මේ ඉන්න මාධ්‍ය වලට කියන්න මොකද මම කරලා දෙන්නේ ඔන්න කියන්න මේගොල්ලෝ විරෝධතාවයක් දැක්ුවානේ ඒකට මොකද වුනේ විසඳුනාද ප්‍රශ්නේ ඒගොල්ලෝ යව්වද මියන්මාරේට ඔන්නෝවා තමයි කියන්නේ මම දැන් කියන ඒ අයව මියන්මාර නෙමෙයි ඒ අයගේ පවුල් කිහිපයක් මේ රටින් පිටුවහල් කරා මේ පවුල් කිහිපයක් පිටුවහල් කරා අනිත් අය බූසර කඳුරට ගිහිල්ලා දැම්ම බූසේ කඳුරේ පවුල් කිහිපයයි ඉන්නේ පවුල් කිහිපයයි ගොඩක් අය මේ වෙනකොට මේ රටෙන් ඒ අයව ඒ රටවල වලට යවුවා. ඒක මම වගකීමෙන් කියනවා. මොකද ඒ කාලේ අපි ඒ කරපු ප්‍රශ්නෙට ඒ අයව අනිවාර්යයෙන්ම මේ මියන්මාර් වලින් ආපු අන්තවාදී පිරිසව මේ රටින් පිටුවහල් කර තව පවුල් දෙකයි උගන්වයි මයිද ඒ පවුල් දෙයක් දැන් නැහැ. මම වගකීමෙන් කියනවා. කිසිම තරහක් නැහැ. උඹ මේ රට වෙනුවෙන් උඹත් දෙයක් කරපම මාධ්‍යයක් කරන අනාගතේ මේ රට බේරගම ඉස්සරමට වෙන්න ඕනේ. මේ දූෂිත දේශපාලකයන් යවලා හරිද මේ දූෂිත දේශපාලකයන් එනවල මේ රට පිළිතුරු රටක් කරම ඉස්සර මගේ අරමු. අන්න ඒක නේද වැඩ කරන්නේ ඒගොල්ලෝ එක්ක අවුල. ඔයා ඔයාගේ වැඩ කරගෙන යන මගේ කිසිම තරහක් නැහැ. මගේ කිසිම තරහක් නැහැ. පොඩ්ඩක් මෙයන්. හැබැයි එක්ක අවුලලා තියෙන ප්‍රශ්නයක්. එක්ක අවුලලා කරොත් දිනන්න පුළුවන්. දෙගිලා ගියොත් මචං උඹට රටක් නැහැ මට රටක් නැහැ. ඒක ප්‍රශ්නයක් පැහැදිලිව බෑ. හරිද? ප්‍රශ්නයක් විසඳන්න ඕන 1818 මිනිස්සු විසඳන විදියට නෙමෙයි 2021 මිනිස්සු විදියට මිනිස්සු විසඳන විදියට. අන්නේ ක්‍රමයට රටේ ජාතික ආරක්ෂාව කියලා එක පළවෙනි දණ දියලා කටයුතු කරනකොට කිසිම වචන අද ආවේ අසාසාලි පිළිබඳව පැමිණිලා කිව්වත් ගන්නද අපි සිංහල නෙමෙයි දෙමළ නෙමෙයි මුස්ලිම් නෙමෙයි කවුරු වුණත් මේ රටේ ජාතික ආරක්ෂාවට තරදිනක් වෙන එක වචනයක් ප්‍රකාශ කරන්න බෑ ඒක තමයි මගේ න්‍යාය හරි මම යන්නේ එතන ඉඳගෙන ඒ ඒකට පිටින් කවුරු හරි ඒවා කවුරු හරි සිංහල වේවා මුස්ලිම් වේවා ද්‍රවිඩ වේවා මොකෙක්කෝ වේවා ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන් මේකට විරුද්ධව මම අනිවාර්යයෙන්ම දැඩිව ක්‍රියාත්මක කරනවා 18 කරන දින්න නෙමෙයි මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනද නමුත් නාමල් සමහර දේවල් තියෙනවා අපිට මේ යන දේශපාලන රටාව තුළ මේ රට ගලව ගන්න බෑ ඕ ඒකට විකල්ප විසඳුම් මොකක්ද විකල්ප විසඳුම් ඇහිලා අපි හැමෝම එක බලයක් ගොඩනගන මේ දූෂිත දේශපාලකෙන් එනවන්න සැරසෙන්න ඕන හරි එක බලයක් ඒකට මචං අපිට පාරට බහැලා අරගල කරන්න වෙනවා හරි පාරට බහැලා අරගල කරන්න ඒක අපි කියන්නේ මේක සම්පත් අරගල වලට යන එකක් නෙමෙයි මචං ඕ අපි දෙන්න මේ ජනතාව පෙළගස්සන්න ඕනේ මේ රට බේර ගන්න ඉතින් මම ඒකට එපා කියලා නෑ දෙන්න අන්න ඒ තරමට වැඩ කරා එපා කියලා නෑ ඒ තරමට වැඩ කරා මම කියනවා ඒක හොඳයි කියලා JVP ආයතන මේ දේශපාලකයන් දූෂිතයි නම් ඒකට විරුද්ධව පාර්ට බැහැින එක පෙළ ගැහෙන එක කඩක් නැගෙන එක ඒක ඒක වෙනම කතා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මොඩ ඉන්න මොන්නම හේතුව නිසා ඔයා ඔයාගේ ගමන යන්න මම මගේ ගමන මොන්නම හේතුව නිසා මොන්නම සිංහලෙක්වත් මගේ මතය තියෙන්නේ මම බෞද්ධ ඒ ඔයාගේ මතය මොකද හේතුව ඔයා බෞද්ධ මම සිංහල හරි මොන්නම හේතුව නිසාවත් ආයුධ අතර ගන්න බෑ මහර දින්න ආයුධ අතර ගන්න දෙන්නේ අපි ආයුධ අතර ගන්න බෑ ආයුධ අතර ගත්ත අන්තවාදී කෙනෙක් ඔබ කතා කරපම් මචං ඒ වෙනම මට කරන්න පුළුවන් දේවල් මාව නැල්ලේ ආවද ගත්තු අන්න ඒ සම්බන්ධව කතා ඒ සම්බන්ධව නෑ මේමයි මගේ කර කර ඔතන මේ චිත්‍රපට ප්‍රදර්ශනය කර කර නෑ තනියෙන් හරි මගෙන් කෙරෙන්න ඕන දේ කරන්න තමයි මෙතන ආවේ මාත් සිංහලේ කේතනට මම ආවා තනියෙන් හරි මට කරන්න පුළුවන් දේ කරන්න තමයි මම ආවේ මමත් එහෙම අපිත් තනියෙන් කරලා රයිට් ඔයාගේ වැඩේ කරන්න අපි අපේ වැඩේ කරනවා අනාගතයේදී හොඳ ගමනක් යමු කට්ටියම එක්කල එක්කරමට ගියන් දෙන්න මචං මම තරහ නෑ ඔබ අපිව මේව කරලා දුන්නට මම දාමත් අපි මට අපි කරලා දෙන්නේ නීති රාමුව කියලා කරන්න ඕන කොටස කරගෙන ඕන දෙන්න කියලා තියෙනවා නාලක සිල්ලා
මාව එක්කන් ගිහලා මරන්න දැක් කරපු එකට මම නාලක සිල්ලර දවසක විරුද්ධව අනිවාර්යයෙන්ම සමාජයේ මතයක් ගොඩනගලා නාලක සිල්ලම මම මෙහෙම නෙමෙයි හිරේ දාන එක දාන ඔබ නිසා එදා මම වැඩි කාලෙ මරුණා නාමල් අද මගේ දරුවන්ට තාත්තා කෙනෙක් නෑ ඒ වාඩි වැඩි කාලෙ මරුණා නම් මැරෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය සත්‍ය වර්ධක නිකාව බාර වේදම යෝජ්‍ය පොලිස් පදිවරයා අපි ඒ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි හරි පොලිසිය පිළිබඳව නෑ ශ්‍රී ලංකා පොලිසිය නීති ක්‍රියාත්මක කරන පිළිබඳව හැබැයි එදා මම ඔයාව ගෙනියනකොට වාහනේ ගියේ නෑනේ සාත් කළ පන්දල මගේ බයික් එක උඹට දුන්නේ නාමල් ගෙදරට නෑ මගේ අම්මා තාත්තා මේ රටට හානියක් කරන්න ආවොත් මම අම්මා තාත්තාට හානියක් කරන්න සමාජය දන්න ඇත්තටයි මම කියන්නේ හරි ඒ වගේ දෙයක් කරොත් මම අනිවාර්යයෙන් breaking.lk